পাতালি হাই পানা হাই আনু হাই আনু হাই ও মেতন বালমু দোলা হাই হাতালি পাহাই নে পাহাই দেখায় হাতাই হাতরা একাই হায় হ্যাট হাতা পাহাই তুনাই আটাই নয়াই হাতরাই দেখাই হায়াই পাহাই তুনাই মেতন হাতালিশ দেখ মেতি এনে হাতালিশ দেখ හොඳයි අපි යමු එහෙනම් පහලට එතන තියෙන්නේ පුතේ මේ මොනව කරන්නද තියෙන්නේ වගන්ති ලියන්න නේද වගන්ති ලියන්න තියෙන්නේ එතකොට ඔයා කරන්න ඕන මොකද්ද මේකේ වගන්ති ලියන්න ඕන සමන් පන්තියේ ළමයි 30යි නේද නෙළුම් මෙතන ලියන්න ඕන නෙළුම් පන්තියේ ළමයි කියලා නෙළුම් පන්තියේ ළමයි නෙළුම් පන්තියේ ළමයි නෙළුම් පන්තියේ ළමයි ගණන කියලා ලිව්වට මුකුත් වෙන්නේ නැහැ නේද ඔ නෑ නෑ ගණන කිව්වත් හරි නෙළුම් පන්තියේ ළමයි ගණන හොදයි එහෙමත් හරි නෙළුම් පන්තියේ ළමයි ගන්න කීයද පුතේ? නෙළුම් පන්තියේ ළමයි හැමලිය පුළුවන්ද? නෙළුම් පන්තියේ ළමයි කියලා ලිව්වත් කමක් නැහැ. 40යි. නෙළුම් පන්තියේ ළමයි 40යි. එතකොට පන්ති දෙකේම මුළු ළමයි ගණන කීයද? එතකොට මෙතන ලියන්න. 7යි 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 ගණන තිබුණාට කමක් නැහැ පන්ති දෙකේම මුළු ළමයි ගණන එහෙම තිබුණත් කමක් නැහැ කීයද කියන වචන තියෙන්න බෑ හරි රයිට් 12 බලන්න පළමු වන පේලියේ කොඩි ගණන 54යි ඊළඟට දෙවන පේලියේ කොඩි ගණන 45යි එහෙම නැත්නම් මෙහෙම පුළුවන් පළමු වන පේලියේ කොඩි සමානයි 54යි දෙවන පේලියේ කොඩි සමානයි 45යි පේලි දෙකේම ඇති මුළු කොඩි 99යි 99යි ගැලපෙන විදිය මේක බලමු මේක තියෙන මේක ඔයාලා පොඩ්ඩක් බලන්න මෙතන දෙක දහයයි
දෙවරක් නමය දහ අටයි. මෙතන දෙවරක් දහයි විස්සයි සතියේ දවස් පිළිවෙලින් ලියව මුලට එන්නේ සඳුදා නේද අඟහරුවා එහෙනම් ඒ විදිහට පේපර් එකට නේද තමන්ගේ හරි ගන්නට ලකුණු එකතු කරගන්න එක හරියකට එක ලකුණ. එතකොට 35න් ලකුණු වේවි. හොඳද 35න් ලකුණු වෙනවා. රයිට්. එහෙනම් දැන් ලකුණු ප්‍රමාණය හදාගන්න බලන්න. එක හරියකට එක ලකුණ. රයිට්. අපි මේ සතියේ පේපර් එකක් දානවා. ඒ පාර පුතේ දිගටම වාඩ පේපර් එකක් ලැබෙනවා හැම සතියෙම. හරිද? අපි දැන් ලබන සතියේ පේපර් එකක් මේ සතියේ දැන් පාඩම ඉවර වෙලා පරිසර පාඩමක් ඉවර කරලා පේපර් එකක් කියමු. හරිද? එතකොට දවස් දෙකක් පන්ති තියෙනවා. කමක් නැහැනේ. එක දවසක පේපර් එකයි ගණිතයයි කරමු. ඊළඟට පරිසරයයි සිංහලයි දෙමළයි කරමු. හොඳයි. ඔයාලා ලෑස්ති වෙලා ඉන්නකො නේද? ඕන වෙලාවක ඕන වෙලාවක් කරන්නේ මම වෙලාවක් දෙනවනේ නේ හොඳයි එහෙනම් අපි අද පාඩමට යමු එහෙනම් ඔන්න ඔයාලා කියන වගේම අසාලිවිම් පොත අරගෙන නේද සූදානම් වෙන්න මට පේපර් එකේ ෆොටෝ එකක් එවන්න ලකුණු තිබෙන තැන හොඳයි එතකොට මට බලලා නේද ලකුණු විශයන් විශයන් වලින් දෙන්නේ ඕවෝ පේපර් එක හදාන්නේ සියලුම විශයන් වලින් සියලුම විශයන් වලින් තමයි පේපර් එක හදන්නේ ඒක එහෙම තමයි මාදියට උද්දමයන් නේද හරි තේ ලබන සතියද ඕලා ලබන සතියද හරි එහෙනම් ඔන්න අසාලිවීමට සූදානම් වෙමු අසාලිවීම අපි අපි මේ පරිසරයේ සිංහලවලට අවසානයේතම කරේ මොකද්ද පුතේ මොකද්ද අපේ යුගල පදද දාර්ථ පදද සමන අපාති යුගල පදද ඔව් යුගල පද නේද යුගල පද හොඳයි අර ඒ ඡේදයෙන් තමයි මම අද අසාලිවීම දෙන්නේ මොකද දරුවෝ කියන පළවෙනි වචනේ පළවෙනි හරි මෙන්න පළවෙනි වචනය ඊට කලින් මේ පොඩි උදව්වක් මම කරන්නම් මම කැමති නැහැ ඔයාලගේ ඔක්කොම වරදිනවලට මම කැමති ඔයාලගේ හැම වචනයක්ම නේද නිවැරදිව ලකුණු පහෙන් පහම ගන්නවට දැන් මම කැමති ඒක නිසා මම ඡේදය නැවත වතාවක් මම පෙන්වන්න ඔන්න ඔයාලා මේ පෙන්වන එකේ නේද වාසිය ගන්න ඕනේ මොකද වාසිය නේද අමාරු වචන අක්ක් ගාලා බලා ගන්න හරි කාසේ සමාජිකය සහ මලිති තාම හොඳ ගති පෙවෙක්
කඳුකර ප්‍රදේශයක තිබුණු සුන්දර ගමක කුංචි පවුලක් ජීවත් වුණා. මම මේ කියන වචන කොටස් හොඳට බලන්න. ඈත කඳුකර ප්‍රදේශය කියන එක හොඳට බලන්න. කොහොමද ලියලා තියෙන්නේ කියන්නේ? මම මේ ඉරියන්දිනේ හොඳට බලන්න. එවෙන් තමයි එන්නේ හොඳ ගති පැවතුම් අද වචන තුනේම හෝ දෙකේම දෙන්නේ අතර මග දී සමාජිකය හරි හරි ඔයා නෙවෙයි මම කියන්නේ ඊළඟට කීකරුයි නේද හොඳ ගති ගුණ සංග්‍රහ දක්ෂ ඒවා හොඳට බලන්න සමහර විට ඒව එන්න පුළුවන් මම කියන්නේ නැහැ ඒව මෙනවා කියලා හැබැයි ඒව එන්නත් පුළුවන් හොඳයි එහෙනම් අපි ෂෙයාකින් අයින් වෙනවා හරි බැලුවනේ ට්‍රයි එකක් ලියමු එහෙනම් මෙන්න පළවෙනි වචනය සිංහල පොත පෙරලලා තියෙන්න බෑ හොඳේ හොර වැඩ කරලා අහු වෙන්න බෑ ට්‍රයි ලියමු අපි කඳුකර ප්‍රදේශය කඳුකර ප්‍රදේශය පුංචි පවුල දෙවැනි එක පුංචි පවුල සෑජුට්ටක් තුන තුන්වැනි එක දෙකම පුංචි පවුල පළවෙනි එක පුතේ කඳුකර ප්‍රදේශය පුංචි පවුල තුන්වෙනි එක මොකක්ද තුන්වෙනි එක කීකරුවි කීකරුවි හතර ප්‍රශ්නේ මොකද්ද? තුන්වෙනි එක මොකද්ද? කීකරුවි කීකරුවි තුන්වෙනි එක කීකරුවි හතර මෙන්න හතර ලියන්න හරි පොඩ්ඩක් ඉන්න තුන කීකරුයි හතර සංග්‍රහ සංග්‍රහ එක වචනයක් එකයි සංග්‍රහ සහතර මොකද්ද සංග්‍රහ ඇහෙන්නේ නැද්ද මම කියන දේ සංග්‍රහ සර් මොකද්ද හතර වෙනි එක සංග්‍රහ කතා කරන්න එපා ඔයාලා අවසාන වචන දෙක ඉගෙනීමට දක්ෂ ඉගෙනීමට දක්ෂ මෙන්න නැවත මූලින්ද ලහගන්න කඳුකර ප්‍රදේශය පළවෙනි එක කඳුකර ප්‍රදේශය
දෙවැනි එක පුංචි පවුල පුංචි පවුල තුන්වැනි එක ඊකරුවි ඊකරුවි හතරවැනි එක සංග්‍රහ සංග්‍රහ එක වචනයක් එක හොඳේ සංග්‍රහ කියනකොට එකයි හතරවැනි පස්වැනි එක ඉගෙනීමට දක්ෂ ඉගෙනීමට දක්ෂ හොඳයි ඔව් माइक म्यूट कला කවුරුත් ඔන් කරන්න එපා. රයිට්. එහෙනම් අපි ලියමු නේද වෙලා යනවනේ. කඳුකර ප්‍රදේශය. සංඤක දු සංඤක දයන්න දු යන්න. තාලුජ ශයන්න එනවා තාලුජ ශ ප්‍රදේශය හොඳයි දෙවැනි එක කි පුංචි පවුල මෙන්න පුංචි ලියන විදිය නේද පවුල ලේසි पाव उड़ता तो दार नहीं आता था पाव अभी दार ने पाव डाली है ना कोटे मेल दिए थे नेत कॉम्पा पील राइट इलान की करूँगी की दीर्घ इस्पिल्ले नौ न पुता होंडे में तन रू ऐड पापिल्ले नौ केती ऐड पापिल्ले ही कर बी बी किया न कोटे वेनमति बेन्न ओन ही करूंगी एक दुरास्कर लिया नौ न एक सांग्रहा सां ग्रह संग्रह मेक रकाराश रकाराश गयाटीलाश संग्रह ग्र 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 लेवेनावाणी इक रकाराश ग्र ग्र वाला तीयल बड़ा ग्र ले मत दक्ष मित्र को दक्ष मूर्धज नवनेता मूर्धज मेतन को दक्ष मूर्धज सा मेतन दू मेतन बिंदु
හරි වෙනද වගේම අපි ලකුණු දෙමු නේද? වැරදිලා තිබුණොත් මට හදලා එවන්න පුළුවන් නේද? සමහරව බලන්න නැතුව නේද? බොරුවට හරි දාගන්න අය ඉන්නවා. ඔයාලා එහෙම නෑ. නමුත් මට ෆොටෝ එකක් එවන්න පහෙන් පහන. හොඳේ පහෙන් හතරයි එවන්න ඕනේ. දැන් දැන් ෆොටෝ එකක් එවන්න ඕන. පස්සේ එවන්න දැන් කලබල වෙන්න එපා. හරි. දැන් මම කොහොමද බලන්නේ දැන්? එහෙනම් අපි සිංහල නේද පොතේ වැඩවලට සූදානම් වෙමු. එහෙනම් සිංහල කියවන පොත ගන්න. කියවන පොත මේ සෝරි කියවන පොත නෙමෙයි, ඔයාලා ලියන පොත ගන්න. අපිනියක් ලියමු. ජුනි මාසයේ අද පුතේ මේ ඔයාලට තියෙන්නේ ප්‍රස්තාව පිරුණු කියන පාඩම. ප්‍රස්තාව අපි මාතෘකාව ලියලා නේද ඊට පස්සේ අපි ප්‍රස්තාව පිරුණු සර් අපි ලියා ගන්නද? ඔව් සර්. මාතෘකාවක්ද? ඔව් ප්‍රස්තාව පිරුණු. ප්‍රස්තාව පිරුණු ප්‍රස්තාව කියනකොට තයන්න. ඔව් හරි මේක තමයි. මේ තයන්න තමයි. සර් අනුමාතෘකාවද්දයි ඔඩෑ පුතේ. ඔව් තරුවක් දාලා මාතෘකාවක්. ගිය සතිය අපිත් මාතෘකාව යුගල පදනේ. අද ප්‍රස්තාව පිරුණු. ප්‍රස්තාව පිරුණු හරිනේ. අකුරු වලක් දාන්න එපා. මේ තයන්න තමයි එන්නේ. පිරුළු මූදජ ලු යන්නේ. හොඳේ ඔයාලා වරද්දලා ලියන්න එපා. හොඳද? හරි. මේකෙදි පුතේ අපි මේ කියවීම් පොතේ ඔයාට තියෙනවා පාඩමක්. හොඳද? කියවීම් පොතේ පාඩමක් තියෙනවා. ඒ පාඩම තමයි මට මතක විදිහට. ඕ
ඔව් අර ලිඳේ ඉන්න ගෙම්බා වගේ කියලා අර කොට රජතුමාගේ අතුල්ල සර් රජතුමා රජතුමාගේ අතුල්ල සර් ඔව් ඔව් ඒ පාඩම තමයි ඒ පාඩම රජතුමාගේ ඔයාලා කියවලා නේද මෙන්න මාත් පෙන්නන්නම් මේ පාඩමේ තිබෙන කොටස නේ ඔයාලත් ඔයාලා කියවන්න යන්න එපා මම චුට්ටක් ඒක කියවනවා අහගෙන ඉන්න හොඳද ඔයාල කියවන්න යන්න එපා නිශ්ශබ්ද වහගෙන ඉන්නකෝ ඔන්න බලමු දැන් ඔන්න සර් කියවන ගෙදර ගිය යහළුවන් සවස ආයේ පාසලට ආවා ඒ වාර අවසානයේ විවිධ ප්‍රසංගයට නාට්‍ය පුහුණු වෙන්න විවිධ ප්‍රසංගයෙන් පස්සේ නිවාඩු කාලේ අපේ තාත්තා කිව්වා මේ ගමන කැලෑවක ඇවිදින්න යමු කියලා මම කවදාවත් කැලෑවකට ගිහින් නැහැ මම හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඒ දවස එනකම් පියුමි කිව්වා අපි නම් ගමේ යනවා රුවන්දි කිව්වා ගමේ යන එකත් හොඳයි ඒත් ඉතින් රටේ තොටේ ටිකක් ඇවිදින්න ඕනේ නැත්නම් ඉතින් ලිඳේ ඉන්න ගෙම්බා වගේ තමයි ගුරුතුමාද කතාවට එකතු වුණා ලිඳේ ඉන්න ගෙම්බා වගේ ඒ කියන්නේ රට තොට ගැන දැනුමක් නැති අයට අපි කියනවා ලිඳේ ඉන්න ගෙම්බා වගේ නේද ඇවිදින්න ගිහිලා දේවල් දන්නේ නැත්නම් අපි පුතේ මේ ඇවිදින්න යනවා කියන්නේ මේ ඔළුව හැරමත යන එක නෙමෙයි නේද දේවල් අපි බලන්න යන දේවල් ටිකක් තියෙනවා අපේ ලංකාවේ නේ ලංකාවේ ලස්සන තැන් ගොඩක් තියෙන ඒවා බලන්න ඊට පස්සේ නගර තියෙනවා නේද කඳුකර ප්‍රදේශ තියෙනවා වියලි ප්‍රදේශ තියෙනවා යාපනය කියලා වෙනම ප්‍රදේශයක් තියෙනවා නේද ගොඩක් දුර තියේ හැම පැතියකම අපි ඇවිදින්න ගියොත් නැත්තම් අපි ඒව බලන්න ගියොත් තමයි ඒව ගැන අපිට කතා කරන්න පුළුවන් අපිට දැනුම ලැබෙන්නේ නේද නැත්තම් අපි ගෙදරටම වෙලා මේ දවස්වල ඉතින් යන්න බෑ අපි ගෙදරටම වෙලා ඉන්නකොට අර දැනුම අපිට ලැබෙන්නේ නැහැ එහෙම නැත්තම් අපි ඒවා පිළිබඳ වීඩියෝ එකක්වත් බලන්න ඕන අර මම ඔයාලට පෙන්නුවේ මතකද මේ යාපනය ප්‍රදේශයේ තියෙන ලිඳක් ගැන නේද ඒ යාපනය ලිඳ කරපු වීඩියෝ ඔව් ආණ්ඩියාලින්ද ඉතින් ඒක ආණ්ඩියාලින්ද බලන්න නම් යාපනේ යන්න ඕනේ එහෙම නැත්නම් වීඩියෝ එකකින් උනත් බලන්න පුළුවන් නේද එහෙමත් පුළුවන් රයිට් ඉතින් ලිඳේ ඉන්න ගෙම්බා වගේ වෙනවා එහෙම වුණොත් එහෙම අපි ගෙදරටම වෙලා හිටියොත් නේ කාමරය ඇතුළටම වෙලා පාඩම්ම කර 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 ප්‍රශ්න වලට උත්තර ලිය 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 නේ එහෙම හිටියොත් එහෙම මොකද වෙන්නේ ඔහෝ ඒක ඉතර හොඳ දෙයක් නෙවෙයි නේද පාඩම් කරන එක මාත් නෙවෙයි පුතේ අපිට ගොඩාක් දේවල් තියෙන දැනගන්න නේද කාමරය ඇතුලේ ඒව නැහැ නේද එළියට බහලා ඇවිද්දොත් තමයි ඒකනේ මම ඔය ඔයාලට පරිසරයේදී කියන්නේ ගෙවත්තට ගිහින් නේද ඒවා පරීක්ෂා කරන්න කියලා නිරීක්ෂණය කරන්න කියලා නේ ඒක තමයි මම ඔයාලට කියන්නේ ඒවා බලන්න සමහර දේවල් බලන්න අපිට මේ ගොඩාක් දුරම යන්න ඕනේ නැහැ අපේ මේ ගෙදර මැත්තේම තියෙන සමහර දේවල් තේරුණාද? එතකොට ඒව එළියට බහලා බලන්න ඕන. නිකන් කවුරුවත් කිව්වට අම්මා කියනකොට ලියලා හරියන්නේ නැහැ. මේ තාත්තා කියනකොට ලියලා හරියන්නේ නැහැ. අපි ඒවා අපේ ඇස් දෙකෙන් බලා ගන්න ඕන. එතකොට තමයි අපිට ඒ ගැන අවබෝධයක් ලැබෙන්නේ. හොඳයි. දැන් රජතුමා රඟපාන පසිදු තවම නැහැ. රජතුමාට රඟපාන පසිදු යහළුවන් කුසු කුසු ගෑවා ළමයි දැන් අපි නාට්‍ය පුහුණු වෙන පටන් ගනිමු ගුරුතුමා කිව්වා එතකොට රජතුමා පියුමි ඇසුවා පසිදු වෙනකම් මම රජ වෙන්න මනුක එක් අතක් ඉනට ගසා අනෙක් අත ඉහළට ඔසවා තාල තබා වටයක් කැරකුණා යහළුවන් සිනාසුණා ඇයි hina වෙන්නේ මට රජ වෙන්න බැරිද පසිදු ආවහම මම රජකම බාර දෙනවා මනුක කිව්වේ දෑ දිගු කොට හිස නමමි යහළුවන් හොඳටම සිනාසුණා සිතුම් එන්න ඉස්සරහට ඔයාගේ කොටස රඟපාන්න ගුරුතුමා කිව්වා ඔන්න දැන් රඟපාන්න ලෑස්තිය හොඳේ පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස මා ඔබ වහන්සේ ඉදිරි කුසාබස් දොඩනවා නෙවෙයි මේ මිනිහා මඩේ හිටවුපු ඉන්න වගේ
අඳේට කුඹුර දෙන්නම් කිව්වා මුලින්ම ඒ දැන් කෙලින් වචනයක් දෙන්නේ නැහැ අන්න මඩේ හිටවපු ඉන්න වගේ කියන්නේ මොකද්ද පුතේ නේද කෙලින් වැඩ නැහැ වැනෙන නේද මඩේ හිටපු ඉන්න වගේ කියන්නේ එක තීරණයක නොසිටීම නේද දැන් මඩක ඉන්නක් හිටෙව්වහම ඔයාලා මඩ දැකලා තියෙනවනේ මඩේ බහැලා තියෙනවද මඩක් මඩක් නේද කුඹුරු යායක තියෙන මඩ ඒ මඩක අපි හිතමුනේ හරකෙක් බඳින්න ඉන්නක් හිටවන ඒක හිතෙව්වහම හරක එහාට අදිනකොට එහා පැත්තට නැවෙනවා මේ පැත්තට අදිනකොට මේ පැත්තට නැවෙනවා නේද හරක අදින අදින පැත්තට නැවෙනවා එක තැනක නැහැ ඒ කියන්නේ එක තීරණයක නැහැ ස්ථිර නැහැ නේද ස්ථිර නැහැ රයිට් මඩේ හිටෝපි ඉන්න වගේ කියන්නේ ඒකයි දැන් ඔයාලත් ඔයාලා ගාවත් පුතේ එහෙම මඩේ හිටෝපි ඉන්න වගේ වෙන්න නරකයි නේද ස්ථිර දෙයක් තියෙන්න ඕන නේද මම මේ පාඩම් ටික නේද මේ දවස්වල ඔයාලට පුළුවන් ඉස්කෝලේ නොගිය gedara ඉඳගෙන මම මේ පාඩම් කරනවා ඒ කියන්නේ මේ පොත අරගෙන දවසෙම මේ බල බල ඉන්න කියන එක නෙවෙයි නේද ඒ කරන පිළිවෙලක් දැන් අපි කියලා දෙනවානේ ඉස්කෝලේ ටීචර් කියලා දෙන්න පුළුවන් මම කියලා දෙන්න පුළුවන් නේද එහෙම කියලා දෙනවානේ අන්නේ පිළිවෙලට කරන්න ඕන එහෙම නැතුව මේ වෙන වෙන නේද එහෙම හරියන්නේ නැහැ රයිට් ස්ථිර විදියකට දැන් ස්ථිර ඔයාලා කල්පනා කරන්න මම මේ පාඩම් ටික කොහොම හරි ඉවර කරනවා ඉස්කෝලේ නොගියට ඒව මට ගෙදර ඉඳන් කරන්න පුළුවන් නේද එහෙම හිතන්න ඕන ටික දවසක් ගිහිලා අනේ වැඩක් නැහැ කියලා නිකන් හිටියොත් නේද අර එතකොට මඩේ හිටවපු ඉන්න වගේ වෙනවා ඒ නිසා ඔයාලා ස්ථිරව නේද දෙයක් හිතා ගන්න ඕන මේ වැඩ කරනවා කියලා රයිට් සලකා බලන්නම් හැමදාම සලකා බලන්න නේද දැන් ඔන අම්මා කියන ඔයාලට පාඩම් කරන්න පුතේ අද මේ වැඩ ටික ඉවර කරන්න ඔයාලා මොකද කියන්නේ සමහර ළමයි ඔයාලා නෙවෙයි හරි ආමේ මං කරන්න හවස කරන්න හවස කිව්වම උදේ කරන්න උදේ කිව්වම අද හවසට කරන්න රැට කරන්න හරි මං දැන් තා චුට්ටකින් කරන්න ඔන්නඔහොම කියනෝනේ නේද එහෙම කියලා ළමයි ඉන්න ඔයාලා එහෙම කියන්නේ අර අන්නේ වගේ පුතේ නේද සලකා බලන්න වැඩේ කරන්නේ නිකන් කියව කියව ඉන්නවා අන්න හරි සිතුම් මද හොඳට රඟපෑවා ඒ වගේම එදාටත් රඟපාන්න ඕනේ ගුරුතුමා සිතුම්ගේ හිසත ගෑවා ඔය ඉන්නේ තරිඳුයි පසිඳුයි හරියට ඉදිකටුවේ නූලයි වගේ සිතුම් කිව්වේ තරිඳුයි මේ පසිඳුයි තරිඳුයි නැටුම් කාමරයට ඇතුළු වෙන කොට මයි දෙන්නව හරියට ඉදිකටුවේ නූලයි වගේ එද ඉදිකටුවම තමන් සමග තවත් දයෙක් එකට පිටීම තමන් සමග තවත් එකට තමන් තවත් සමග තවත් කෙනෙක් ඔව් එකටම සිටීම හොඳයි එහෙනම් ඔන්න අපේ දැන් එතන තිබෙනවා ප්‍රස්තාපිරුළු තුනක් නේද රයිට් ඒ ප්‍රස්තාපිරුළු තුන අපි ඊළඟ පාඩමේදී මේ